උණුසුම් පුවත් එසනින් ගෙනෙන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. විරෝධතා නොමැති ප්‍රදේශවල අද දිනේ බස් රථ 125-30 අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ විරෝධතා කරුවන් විසින් මාර්ග අවහිර කිරීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සේවකයන්ටද සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති බවයි. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාසල් ළමයින් ප්‍රවාහනරත ගාස්තු රුපියල් 1000-2000 අතර ප්‍රමාණයන්ගෙන් ඉහළ දැවෙන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. එහි සභාපති මල්ශ්‍රීද සිල්වා මහතා කියා සිටියේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අසිරුතාවයට පත් වී ඇති බවයි. මේ අතර හෙට දිනට පෙර ඉන්ධන මිල සහ බස් ගාස්තු අඩු කිරීමක් හෝ සේවයට වාර්තා කිරීම පහසු වන ක්‍රමවේදයක් සකස් කිරීමක් සිදු නොකරන්නේ නම් ලබන සඳුදා සිට රාජකාරී සඳහා වාර්තා නොකරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූර්යාරච්චි මහතා ප්‍රකාශ කළා. මෙවැනි ගොසිප් දිනපතා දැනගැනීමට දැන්මම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.